ආයිබෝවන් ඔයාලට ඔන්න අද මං ඔයාලට කියලා දෙනවා බිත්තර සමෝස කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක හරිම සිම්පල් රෙසිපි එකක්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප්පයක්. ඒ කියන්නේ පිටි ග්‍රෑම් 200ක් වගේ තමයි මෙතන මම අරගෙන තියෙන්නේ. ඒකට මම දැන් දාගන්නවා ලුණු කුඩු තේ හැඳි එකක්. ඒ ටික දාගෙන මේ වගේ අතින් හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මම ඒකට දාගන්නවා තෙල් මේසෙදි දෙකක්. තෙල් ටිකත් එකතු කරගෙන මේ වගේ අතින් හොඳින් කලවම් කරගන්න. අපිට දැන් මේක අනා ගන්න වතුර ඕන. දැන් මේ වගේ වතුර ටික ටික දදා මේකෙන් තද ඩෝ එකක් හදා ගන්න. අතේ ඇලෙන්නේ නැති පදමට හොඳ ඝන ඩෝ එකක් අනා ගන්න ඕන. මේ වගේ වතුර ටික ටික දදා අනා ගන්න. දැන් මේ වගේ තද ඩෝ එකක් ආවට පස්සේ මම මේක විනාඩියක් වගේ මේ වගේ හොඳට අනා ගන්නවා. ඊළඟට මම මේක අපේ කරි එක හදා ගන්නකම් මේක වහලා පැත්තකින් තියා ගන්නවා. ඊළඟට මම තාච්චියක් ලිපේ තියාගෙන තෙල් මේසෙන දෙකක් වගේ එකතු කර ගන්නවා. ඒ තෙල් ටික රත් වෙනකොට පොඩි ලුණු ගෙඩියක් මම මේ වගේ හීනියට කපලා එකතු කර ගන්නවා. ඒකට මම අමු මිරිස් කරල් පහක් මේ වගේ හීනියට කපලා එකතු කර ගන්නවා. කරපිංචි දෙකකුත් මේ වගේ පොඩියට කපලා එකතු කර ගන්නවා. ඒ ටික දැන් මේ වගේ තෙල් එක ටිකක් හොඳින් බැදෙන්න දෙනවා. තෙල් එකේ හොඳට බැදීගෙන එනකොට මම මේකට කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මම ලුණු කුඩු තේ හැඳකුත් එකතු කරගන්නවා. ඒ ටිකක් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මේකට පොඩි තක්කාලි ගෙඩිය මේ වගේ පොඩියට කපල එකතු කර ගන්නවා. ඒ ටිකක් දැල් මේ වගේ හොඳට කලවම් කර ගන්නවා. ඒ ටිකක් තෙල් එකේ ටිකක් හොඳට මම බැදෙන්න දෙනවා. ඊළඟට ඒ ටිකක් තෙල් එකේ බැදුනට පස්සේ මම මේකට මිරිස් කුඩු තේ හැඳක් එකතු කර ගන්නවා. ගම් මිරිස් කුඩු තේ හැඳ දෙකක් වගේ එකතු කර ගන්නවා. ඒ දේවල් ඔයාලා රසායනු එකතු කර ගන්න. ඒ වගේම 3-5 තේ හැඳකුත් මම එකතු කර ගන්නවා. නැන් ඒ ටිකත් මම මේ වගේ හොඳට කලවම් කරගෙන ඉක්මනට මම මේකට අපි තඹ ගතිපු අලගෙඩි දෙකත් එකතු කර ගන්නවා. මම මෙතන අරගෙනදී ලොකු අලගෙඩි දෙකක්. ඒ ටිකත් දාලා මේ වගේ ඉක්මනට හොඳට කලවම් කර ගන්න. මේ වගේ හොඳට කලවම් කර ගන්න. දැන් අපේ කරි එක හරි අපි දැන් මේක බාගමු. දැන් මම මේ ටික මේ වගේ වෙනත් භාජනයකට මාරු කර ගන්නවා. ඊළඟට මම මෙතන අරගෙන තිනවා හොඳටම තඹ ගතිපු බිත්තර දෙකක්. මම දැන් මේක මේ වගේ කෑලි හතරකට කපා ගන්නවා. ඒ විදිහට මම ඉතුරු බිත්තරෙත් කපා ගන්නවා. ඊළඟට මම මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපි අපේ හදාගත්තු පිටි බෝලි දැන් මම එළියට අරගන්නවා. දැන් මම මේකෙන් කෑලි හතරක් කපා ගන්නවා. මේ වගේ ටිකක් තුනී කරගෙන මේක සමාන කොටස් හතරකට කපා ගන්න. ඊළඟට මම මේ වගේ බෝල හදාගෙන මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඊළඟට එක බෝලයක් අරගෙන මම මේ වගේ ටිකක් අතින් තුනී කරලා රෝලින් පින් එකේ මේ වගේ තුනී කරගන්නවා. ඔයාලා රෝලින් පින් එකක් නැත්තම් පිරිසිදු වීදුරු කෝප්පයක් අරගෙන මේක තුනී කරගන්න.
හුඟක්ම තුනී කරගන්න ඕනේ මේ වගේ ගානට තුනී කරගන්න. මම දැන් මේක මේ වගේ කොටස් දෙකකට කපා ගන්නවා. ඊළඟට මේ වගේ කොටසක් අරගෙන මේ වගේ මේ ධාරි මම මේ වගේ වතුර ටිකක් ගා ගන්නවා. වතුර ටික ගාගෙන මේ වගේ මේකේ කොන් දෙක මේ වගේ හොඳට තද වෙන සීල් කරගන්න. මේ වගේ හොඳට තද වෙන සීල් කරගන්න. ඊළඟට අපි හදාගත්තු පොලකරීකින් ටිකක් මම මේ වගේ තියා ගන්නවා. ඊළඟට ඒ ටික මේ වගේ හොඳට අතින් තද කරන්න. ඊළඟට අපි කපාගත්තු බිත්තර කෑලිකුත් මේ වගේ තියාගෙන මම මේ වගේ කොන් දෙක හොඳට සීල් කරගන්නවා. මේ වගේ හොඳට සීල් කරගන්න. දැන් මේ වගේ මම ඉතුරු ටිකත් හදා ගන්නවා. මේ වගේ තමයි ඇවිත් තියෙන්න ඕන. ඊළඟට මම මේ වගේ තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටික හොඳට රත් වෙන්න ඕන. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා මේ වගේ සමෝස ටික දාලා හොඳට බැද ගන්න. මේ වගේ දෙපැත්ත හරව ගනිමින් හොඳින් බැද ගන්න. මේ වගේ හොඳ පාරට ආවට පස්සේ සමෝස ටික බා ගන්න. දැන් මම මේ විදිහට ඉතුරු සමෝස ටිකත් බැද ගන්නවා. ඊටත් මේ වගේ හොඳ පාරට ආවට පස්සේ බා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්තු සමෝස ටික. හුඟ වෙලාවක් ගියෙත් නෑ. හරි මික්මන්ට මේ සමෝස ටික ඔයාට හදා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දුන්නේ බිත්තර සමෝස කොහමද හදාගන්නේ කියලා. ඉතින් මම දැන් ඔයාලට එකක් කපලා පෙන්නන්නම් කොහමද ඇතුළේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ට්‍රයි කරලා බලමට රස කියනත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලා මගේ channel එකට තාම subscribe වෙලා නැත්නම් පහළ තියෙන පුංචි bell icon එක click කරලා මගේ channel එකට subscribe වෙන්න. ඉතින් මේ වගේ අලුත් රසවත් වීඩියෝ එකකින් යලිත් හමුවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.